ජීවිත ජයගන්න වෙරදරන දිර්ය මිනිසුන්ට කෘෂිකර්මාන්තය මහගුවත් වැලක්. වර්තමානයේ දෙස් විදෙස් වෙළඳපළ ජය ගනිමින් කෘෂිභෝග ගොවි ආර්ථිකය ඉහළ නැංවීමට දායක වී හමාරයි. එවැනි කෘෂිභෝග අතර කැපූ මල්වලට හිමිවන ස්ථානය දෙවැනි නැහැ. කැපූ මල් ව්‍යාපාරිකින් අතර ප්‍රචලිතව ඇති රෝස ඕකිඩ් වැනි මල් වර්ග වගේම කානේෂන් වටිනා වාණිජ වගාවක්. එසේ වීමට එක් හේතුවක් වන්නේ කැපූ මලක් මාස 6කට ආසන්න කාලයක් කල් තබා ගත හැකි වීමයි. අපේ රටේ මුහුදු මට්ටමේ සිට අඩි 5000කට වඩා උස් බිම්වල කානේෂන් වගා කළ හැකියි. මේ ප්‍රදේශවල ස්වභාවයෙන්ම පවතින දේශගුණික රටාව ශාකයේ නියම ස්වරූපය මතු කර දීමටත් මලෙහි ගුණාත්මය රැකදීමටත් සමත් වීම අපලද වාසනාවක්. උද්භිද විද්‍යාත්මකව ඩයන්තස් කැරියෝපිලස් නමින් හඳුන්වන කානේෂන් අයත් වන්නේ කැරියෝපිලේසියේ කුලයටයි. ප්‍රධාන වශයෙන් කානේෂන් වර්ග දෙකක් හඳුනාගත හැකි අතර එක් වර්ගයක් ස්ප්‍රේ කානේෂන් ලෙස හඳුන්වනු ලබනවා. මෙහි මල් හටගන්නේ පොකුරු වශයෙන්. තනි මලක් හටගන්නා අනෙක් වර්ගය ස්ටෑන්ඩඩ් කානේෂන් ලෙසයි හඳුන්වන්නේ. මෙම වර්ග දෙකෙහිම විවිධ වූ වර්ණ සහිත මල් දැකගත හැකි. වාණිජ වගාවක් ලෙසින් කානේෂන් වගාවට යොමු වන්නේ නම් ආරක්ෂිත ගෘහයක් භාවිතා කිරීම අවශ්‍ය වෙනවා. වගාව සඳහා අඩි 3ක් පළල අවශ්‍ය තරම් දිගට පාති සකසා ගත හැකි. මෙහිදී අඩි 1 හමාරක් ගැඹුරින් පාත්තියේ පතුලට සුදු පොලිතීනයක් ඇතිරීම අවශ්‍ය වෙනවා. වගා මාධ්‍ය ලෙස කොහොබත් කොටස් එකක් හා වැලි කොටස් එකක මිශ්‍රණයක් භාවිතා කළ හැකි. පැල සිටුවීමට පෙර ආධාරක සිටුවීම සහ ඒ ආශ්‍රයෙන් පොළව මට්ටමේ සිට අඟල් 5ක් පමණ ඉහළින් කොටු දැලක් ආකාරයට තංගුස් නූල් ගැට ගසා ගැනීම කළ යුතුය. වගාවට ජලය සැපීමේදී පත්‍ර හෝ ශාකය තෙමී යන ලෙස ජල සම්පාදනය නොකළ යුතු අතර පාත්‍ය තෙමිනසේ ජලය සැපීම සැලකිය යුතු කරුණක්. කානේෂන් වගාවක මල් අස්සුණු ලබා ගැනීමේදී සුදුසුම අවස්ථාව වන්නේ මල විවෘත වීමට පෙර මෙලා ගැනීමයි. මෙලාගත් මල් ජල බඳුනකට දැමිය යුතු අතර ඒවා ප්‍රවේශමෙන් අසුරා වෙළඳපළට සැපීමෙන් සරුවාදායමක් ලබාගත හැකි වෙනවා. Thank you.